Christmas shopping. Kolumba Sri Lanka ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී. අපි අතට අපේට වැඩ තුනක් නම් කර්මාන්ත නිෂ්පාදන සංවර්ධන ක්‍රියාවලියක් රට තුළ නිර්මාණය කරලා දුන්නා නම් රටේ ව්‍යාපාරිකයට විවසායකයට කර්මාන්තකරුවට රටේ නැගිටීමට අතක් සෙන්ට්‍රල් බැංක් එක සහ මේ මූල්‍ය ආයතන වලින් දෙනවා නම් අඩු පොලි ණයක් කෙනෙකුට කර්මාන්ත පද්ධතිය නැගිටවලා ගන්න පුළුවන් නේ. දැන් මේ රටේ ආර්ථිකයේ කළමනාකාරීත්වයේ නැත්තේ අපේ රටේ විතරයිනේ. දැන් මේ බදු වැඩි කරන්න ඕනේ නෑනේ. රටේ මහ පරිමාණ ව්‍යාපාරිකෝ 10 දෙනෙක්ගේ නයනෝගේ ලක්මාලෙන් ඇහුව 1990 අංක 4 දරන ණය අය කර ගැනීමේ විධිවිධාන පනත මේ පනත අනුව අර ව්‍යාපාරිකෝ 10 දෙනාගෙන් ණය අය කර ගන්න පුළුවන් නේ කෝප් කමිටුවේ වාර්තා වුණානේ බ්ලංකා බැංකුවෙන් විතරක් මේ ව්‍යාපාරිකයෝ 10 දෙනාගෙන් ණය බිලියන 50යි රුපියල් බිලියන මහජන බැංකුවෙන් රුපියල් බිලියන 30යි එතකොට ටෝටල් බිලියන 80ක් තියෙනවානේ මේ 80 ගන්න පුළුවන් නේ අර අපේ මේ සුළුවා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් විතරක් මේ 1990 අංක 4 දරන ණය අය කර ගැනීමේ පරාටේ නීති යටතේ අපෙන් විතරක් අය කරන්නේ දැන් බලන්නකෝ අපේ දේපල අපේ අම්මා තාත්තා අපේ ව්‍යාපාර අපි මහන්සිලා හම්බ කරපු දේපල උගසර දීලා තිනවා අපි මේ මූල්‍ය ආයතන වලට මහ බැංකුව ලියාපදිංචි හරිද ඒවල කිසිම දෙයක් හොයන්නේ නැහැනේ මේවා පරාටේ නීති යටතේ කියලා මේවා අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක් දැන් කරගෙන යනවානේ හැබැයි අපි ඉල්ලුවේ අපි තානියලා ඉල්ලුවේ මොකද්ද පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් කරන් අපි ඉල්ලුවේ අපි මේ පරාටේ නීතිය අපි කියන්නේ නැහැ මේක අවසන් කරන්න කියලා අපි කියන්නේ මේ රටේ නිෂ්පාදන ආර්ථිකය සහ වෙළඳපොළ මිලදී ගැනීමේ හැකිලිම තියෙන නිසා අපිට මේක සහනයක් දෙන්න අපිට මේක කරගෙන යන්න ඒකනේ අපි ඉල්ලුවේ ඒක අපිට කරලා දෙන්න ඕනේනේ. ඒක අපිට කරලා දෙන්නෙත් නෑ. උද්දමනයට සාපේක්ෂව පොලි අනුපාතය ඉහළ දැම්මා. අපේ ලීසින් වාරික වල ණය ඉහළ දැම්මා. ඔව්. අපේ ණය ගෙවා ගන්න බැරි වුණා. මොරටෝරියම් පීරියඩ් එකක් උත් දීලා අපිට තව ණයක් අපිට එකතු කරලා දුන්නා. හැබැයි මේ පිළිබඳ සංවේදීව හිතන්නේ නෑනේ. මේ අපි හරි පීඩණයකින් ඉන්න මේ ව්‍යාපාරිකයෝ. මේ ව්‍යාපාරිකෝ පීඩනයක් ඇති කරලා ඔබ හිතනවාද මේ බදු ආදායම අපේක්ෂිත බදු ආදායම ටෝටලි ගත්තහම වක්‍ර සහ ඍජු සහ බදු නොවන ආදායම් ගත්තහම වර්ෂයකට රුපියල් බිලියන 3907ක් මට කියන්න දිලිප හොයන්න පුළුවන් විශේෂඥයෙක් ඉන්නවනම් ගෙන්නන්නකෝ අපිත් එක්ක කතා කරන්න. අපි කියලා දෙන්නම් ඒගොල්ලන්ට ව්‍යාපාරිකයෝ හරියට. අපිත් ඉගෙන ගත්තනේ ඕක. හරිද? අපේ මට්ටමින් අපි කියලා දෙන්න. මෙන්න මේ කාර්නාටික රජය සහ බලධාරීන් අවබෝධ කරගෙන මේ ව්‍යාපාරය නැගිටවීම සඳහා අපිට අවුරුද්දක් දෙන්න කියන සහන ණයක් දීලා මේ සුළුහා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයා දැන් මේ දෙපළම කිව්වා දළ දේශීය නිෂ්පාදනයේ 152%කට වැඩි දායකත්වයක් ලබලා දෙනවා කියලා. හැබැයි මේ කර්මාන්ත කරුවා ගැන කිසිම බලධාරිය කල්පනා කරන්නේ නැහනේ. දැන් ණය අය කරගැනීමේ පනතක් නැතුව දැන් අපිට ගහනවා අපේ බදු ගහලා අපිට එහෙම බදු ගන්න කියනවා. එහෙම බදු ගෙවෙ නැතුනොත් බලලා අපේ account suspend කරනවා. මේ හැම දෙයකින්ම හිර කරනවා නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියේ ඉන්න ව්‍යාපාරිකයව. හැබැයි අර මහ පරිමාණ ව්‍යාපාරිකයෝ දේශපාලඥයොත් එක්ක හලෝ කියලා ඉන්න අයගේ මේ ණය අය කරගැනීම සඳහා කිසිම විධිවිධානයක් නැහනේ. අපි ඇහුවට ඒවට උත්තරයක් දෙන්නෙත් නැහනේ. ඒ නිසා අපිට තියෙන ලොකු බරපතල ප්‍රශ්නයක් මේ සුළුහා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයාගේ නිෂ්පාදන ආර්ථිකය වෙළඳපොළට දීම දැනට හැකිරිලා තියෙන 30කින් 40කින් විතර. හැබැයි ඒක තවත් අඩු කරලා මේගොල්ලෝ මොකද්ද මේ කරන්න හදන්නේ? ඉන්දියන් සමාගම් වලට මේ රටේ වෙළඳ ආර්ථිකය දෙන්න නෙමෙයිද මේ ලෑස්ති වෙලා ඉන්නේ? මේක නෙමෙයිද මේ කරගෙන යන්නේ? ඉතින් ඒ නිසා අපට ලොකු බයක් භීතියක් තියෙනවා අපේ රටේ අපේ ව්‍යාපාර කඩාගෙන වට්ටලා අපේ දේපළ බැංකු ගත කරලා අපිව නැත්තරම නැති කරලා විදේශීය ආයෝජකයෝ සහ ව්‍යාපාරිකයෝ ලංකාවට ගෙනල්ලා ඒගොල්ලොන්ගේ සබ් බිස්නස් මනල හැටියට අපිව ඇතුල් කරලා මේ කටයුත්ත කරන්න තමයි මේ කරගෙන යන්නේ. ඔන්න මම ඕක විවෘත කරා. උත්තර දෙන්න කියන්නේ අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.